සක්විති කෙලින්ම වාහනේ රැගෙන ගිය කිරළුපොන පීටි මංජුලාගේ නිවසට. සමහරට මේ අසනීපේ මේ කසාදේ නවතාලන්නට දෙවියන් කළ දෙයක් වන්නට බැරිද? මේදා එසේද සිතුවාය. කෙසේ වුවද කොල්ලා අද උන්නේ අවදානම් අඩියකේ. මංජුලාගේ නිවස ඇති උද්‍යාන පාරට හරවද්දිම ඒ නිවසේ තරමක සාදයක් බව සක්විතිටත් මේදාටත් අවබෝධ විය. ඒ තරමටම වාහන හිවිය. බටේර ගීතයන් නිවස ඇතුළතින් වාදනය වෙමින් තිබුණි. පට්ට බැල්ලියෝ, අපේ එකත් ජීවිතයත් මරණයත් අතර සටනක්. මුන් මේ බාල් දානවා. ඇයි ධනස්කන්ධයට ලැබෙනවනේ? මේදා කතා කළේ වෛරයනි. යම් බබා, සක්විති පරිස්සමෙන් මේදා වාහරෙන් ගත්තේ. මල්ලිට ඇති ආදරය නිසාම ඇය උන්නේ තෝන්තු විය. නිවස ඇතුළතින් එන අත්පොලසන් හඬත් කෑ ගැසීමත් මේදාගේ පපුව පමණක් නොව සක්විතිගේ පපුවද කෝපයෙන් රත් කරලියේ. මංජුලා උන්නේ නිවසේ සාලේ තවත් ඇවැනි මෝ සංකර යුවතියන් ගැහැණුන් 10ක් 15කුත් තරුණයන් රොත්තකුත් සමග ඩාන්ස් කරමිනි. ඇහැඳ උන්නේ කළු කොටම කොට සායකුත් නූල් 3-4ක් උඩුගායට දැම්මක් වැනි හීන් ස්කිනි වර්ගයේ ටී ෂර්ට් එකකුත් ඇඳගෙන. ඇහැ කොතරම් ලෙස උමුතුෙන් නටමින් උන්නාද කිව්වොත් මේදා සක්විතිත් ආභාවකක් දැක්කේ නැත. අත්පොලසන් දෙමින් කෑගසමින් ඇය නටමින් සිටිද්දි සක්විතිට සීවේ වර්ෂාවය. ඔබ වගේ බැල්ලියකුව මල්ලියට නොලවි ඌට මොනවා වුණත් හොඳයි. සක්විති කේන්තියෙන් සිටුවේ. සක්විතිවත් මේදාවත් දැක්කේ සාලේ උන් තවත් පිරිසස් සමග මදුවිත බොමින් උන් මංජලාගේ පියාය. ඔහු කලබලෙන් දෝවිත් සංගීතය සපයමින් උන් පිරිසව නැවත්තිය. මංජුලා වීරු ඇටි උන් මත් වූ මුහුණින් බැලුවේ එවිටේ. දොරකඩ උන් මේදාවත් සක්විතව තැයිදුටි එවිටේ. එන්න එන්න පුතා, අද මේ දුවගේ යාළුව ටික ඇවිත්. අද යා මෙහි ඉන්න අන්තිම දවසනේ. නෑ, ඔබ සදාකාලයට මොහි ඉඳපන්. මේදා සිතින් ගියමින් බැලුවේ මංජුලා ඇඳුම් නැදම දෙසේ. ඔබ වගේ ඇවිදින වල් කරත්තයක් මගේ මල්ලිට කොහොම දෙයියෝ දෙන්නද? ඌට අරම කළේ ඒකයි. ඒදුක හොඳයි, එක අතකට උඹව බඳිනවට වැඩිය. මේදා යලි යලි සිතුවාය. මේ ගෑණී මිනිහා ඇවිත් තියෙන්නේ හොඳකට නෙමෙයි, මංජුලා සිතුවාය. එන්න ඒ. ඇය කතා කළේ සියලවා ගනිමිනි. මංජුලාගේ මවත් එය සමගම ආවාය. මොකද මේ නෑදෑයෝගේ දොරකඩ එන්න ඇතුළට. ඇයි පුතා, මොකද ප්‍රශ්නේ? පොඩි කරදරයක් අංකල්. ඒක ඇන්ටිටයි අංකල්ටයි කියලා යන්නාවේ. සක්විති සීළු හැඟින් මැඩගෙන කීවේය. කරදරයක් කාටද? මල්ලීට. විමුතේයට. මංජිලාගේ පපුව රත්තිය. ඇයි විමුතේයට මොකද? සක්විති සියල්ල විස්තර කළේ. තිදෙනාම අසවුන්නේ දෙපා පණ නැතිවීගෙන යත්තේ. දැන් සීලු සැලසුම් යලිත් වතුරේ. මල්ලි දැන් නවලෝකයේ ICU එකේ. මේ පැයකින් දෙකකින් රිකව වෙයිනි. නිකන් ෆේන්ට් එකක් වෙන්නේ නැති. මංජුලා කිව්වේ තමාවම සනසා ගනිමිනි. නෑ මංජු, මල්ලිට මාස 6-7ක ට්‍රීට් කරන්න ඕන. එහාට සීයෙන්නම දවස් 3-4ක් යයි. එතකොට වෙඩින් එක මංජුලාගේ මව ඇසේ උගුරේ කටේ ලේ සිඳී යද්දී. තාත්තා කිව්වා එඩින් එක කැන්සල් කරන්න වෙනවා කියලා අංකල්ට ඇන්ටිටයි කියන්න කියලා. තිදෙනා මූණ්ඩ මූණ බලාගත්තෝය. මේදා බලාවුන්නේ ගෑනු දෙදෙනාගේ කපටි දෙනෙක් දැසේ. එහෙම කොහොමද? දැන් ඔකටම ඉන්වයිට් කළා තිවරයි. කරන්න දෙයක් නැහැනේ අංකල්. අපිට මල්ලිගේ ජීවිතේ බේරගන්න ඕන. ඒත් මේ මොනවද කියන්නේ? මේ රටේ ඩොක්ටර්ස්ලා නැද්ද? අංකල් ඒවා බලාගනේ. විමුක්තේට වෙඩින් එකට එනවා. මේවා නිකන් විහිළු කතා. මේ දවුන්නේ දැවෙමිනි. අපට වටින්නේ මල්ලිගේ ජීවිතේ. වෙඩින් එක හිට කරනවා කියලා නම් හිතන්න එපා අංකල්. ප්‍රශ්නයක් තියෙනවා නම් තාත්තට කතා කරන්න. මම යනවා මල්ලිගාවට. එහෙම වෙන්න දෙන්න පුතා, ඔයා යන්න. මං විමුක්තිය බලා ගන්නම්. ඔය පැය දෙක තුනට විමුක්තිය සීය ගන්න බැරිද? පස්සේ ආයෙ ට්‍රීට්මන්ට් ගන්න පුළුවන්නේ. මල්ලිගේ ජීවිතෙත් එක්ක එහෙම සෙල්ලම් කරන්න දෙන්න බෑ. කරන දෙයක් සාක්කිති තාත්තයි බල්ල කරයි. අංකල් ඒ ගැන හිතන්න ඕන නෑ. මේ දකිවේ ඕකේ මොනවා නොබලාය. මංජුලා වෙවුලන්නට විය. මේක කුමන්ත්‍රණයක්. ඇය වෛරයෙන් උණු වී ගිය හදින් සිතුවාය.
එහෙනම් මංජු පාටි එන්ජොයි කරන්න, අපි යනවා. උදේට පුළුවන් නම් එන්න කොල්ලව බලන්න. සක්කිති වාහනයට ගියේ මේදාගේ දතක් අල්ලාගෙන. මංජුලාගේ මවත් පියාත් සෑහෙන වෙලාවක් ගල් ගැසුනම් මෙන් බලා උන්නෝය. මංජි තමුසේ එනවා මාත් එක්ක. මන්නේව හෙට වෙඩින් එකට ගේන්නේ. සැම්සන් වාහනේ අතුර අතර ගත්තේ වේගින් එසේ කියයි. ඌ මැරල හිටියත් මං ඌව හෙට පෝරුවට නගනවා. මොරගොඩලා දන්නේ මගේ හැටි. සැම්සන් වේගෙන් වාහනේ පාරට දැම්මේ එසේ කියාගෙන. මේක මේ වෙඩින් එක නවත්තන්න ගහපු කුමන්ත්‍රණයක්. අර බැල්ලි හවස හෙට එද්දි මට හිතුණා. ඒකි මේ දෙන්න එක හරි එකතුයි. ඕක බොරුවත් තාත්තේ. මංජුලා කිව්වේ දැවෙමිනි. එක පැයකට මාව කැඳගෙන ගියා කියලා ඔප්පු කරගත්තට පස්සේ මට එයා මැරුණත් කමක් නැහැ. ඊට පස්සේ ජීවිතේ ජොලි කර කර ඉන්න පුළුවන්. මුන් ඒකම තමයි වාලක්වන්න හදන්නේ. මංජුලා ලේ රස දැන්න තරමට තොල්පට හපාගෙන සිතුවාය. අපි දැන් ගිහින් මොනවද කරන්නේ? මංජුලාගේ මව ඇසුවේ මුහුණ දෙකල වරින් ගන්න දහදී පිස්ස දමමිනි. මේ මංගල්‍ය හෙට නොපැතු හොත් වෙන්නේ සීදිවි නසා ගන්නටේ. ඒක මමනේ බලාගන්නේ. මොරගඩලා නිදි කරවන්නත් මම දන්නවා, නිින්දෙන් ඇහැරවන්නත් මම දන්නවා. මංජුලා මේ මොහොතේදීත් ඇගේ පියාගේ බලපුලුවන් කාර්කම් ගැන විශ්වාසයෙන් උන්නාය. සීලයන් බට එල්ලාගෙන හෝ හෙට විමුති සමග පෝරුවට නැගිය යුතුය. අම්මේ මං අර ගෑණිට කතා කරන්නද? මංජුලා මෙයාසේ සුරම්මයා ගැන. මොරගඩ පවුල ගැන ඔවුන් කතා කරන්න ඉලෙසෙනි. ඒ ගෑණිත් එක්කත් ඔහොම කතා කරලා බෑ. ඉන්නකො ටික හොස්පිටල් එකට යනකම්. මේ කසාදේ කරන්නේ ඒ ගෑණිට නම් තිබ්බ ලොකු කුලප්පුවක්. ඒ පැත්තෙන් ගෑණියෝ තමයි කුලප්පු කරන්න තියෙන්නේ. මොනාද මේ මෙයාට එකපාර උනේ? මිනිහමා සයිකෝ මිනිහෙක් අම්මා. අර ඉගෙන කෙල්ලෙක්ට ලව් කරලා ඒකි මැත්තෙම නැහින්න යනවා ඇති. මං අම්මට කිව්වේ ඒකිත් හවස ආවා කියලා. ඊට පස්සේ තමයි මේ ඔක්කොම. ඒකි ගැන තාත්තට කියන්නනේ තිබ්බේ. මේ ඉගෙන බැල්ලියක් ඉවර කරන්න බැරිද? කොහොමත් ඉස්සරහට ඒ දේ කළ යුතුම් බව දැන් මංචුලා තනේ. මෙයා පිස්සා වගේ මොන හරි බීලා ඇති. ස්ලීපින් ටැබ්ලට් හරි. මිනිහා ඒ කෙල්ලට එච්චරටම ආදරේද? සැම්සන් ඇසුවේ. වෙන්නේ නැති. කකුල් ලෙව කකා ලව් කරන ජාතිය අම්මන්ඩ කෙනෙක්. මෙයාගේ නෑනනේ. සුරම්යා හොඳ වෙලාවට ඒකෙත් එක්ක පැටලුනේ. එයා පැටලුනට අනිතුන් ඒකට හරි ආදරේ. ඔය දැන් ආපු ගෑණියෙකුට පණ වගේ. නිකන් ඉඳිද්දිත් ඒකගේ අතින් අල්ලගෙන ඉන්නේ. ඔවුන් රැගත් වාහනේ නවලෝක රෝහල ඉදිරිපිට නැවතිනේ. තිදෙනාම රෝහලේ දැඩි සත්කාර එකගේ වෙත දුවගේ කලබලේනි. දැඩි සත්කාර එකගේ පිට රැඳී උන්නේ මොරගඩ මහතාත් සක්විතිත් පමණි. සක්විති මේදා බස්සා යලි රෝහලට ආවේ වේගෙනි. මොහොතකේ මංජුලාලා මෙහි එන බව හොඳින්ම දැන උන්නේ. නිකංවත් එයාලට කොල්ලව හොල්ලන්නවත් දෙන්න එපා මහත්තයෝ. මේදා එද්දිත් කීවාය. විමුත්ති හෙට වෙඩින් එකට එනවා. මේ නිකං විහිළු කතා. මංජුලගේ මව කිව්වදන් සක්විතිට පවා සීවෙයි. බලාපොරොත්තු වූවක් මෙන් තුන් දෙනාම දැඩි සත්කාරයකට දුවගෙන එද්දි සක්විතිගේ පපුව පවා හෙළවිණි. ඔහුට සැනසීමට තිබූ එකම කාරණා තාත්තා මේ මොහොතේ මල්ලගේ ජීවිතය ගැන පමණක් සිතීමය. තාත්තේ මොරගඩ මහතා උන්නේ දැඩි සත්කාර ඒකකේ ඉදිරිපිට පුටුවේ වාඩුවේ බිත්තියට හිස බර කරගෙනය. අරගොල්ලෝ එනවා. මොරගඩ මහතා බැලුවේ ඉන්පසුය. අනේ අයියේ පුතාට මොකද? දැන් සනීපයිනේ. මංජුලගේ මව ආයෙම එසේ කියාගෙන. මොරගඩ මහතා බලා වුණා මිසක කතා කළේ නැත. පුතා දිගටම වෙඩින් එකට මහන්සි වුණ නිසා පොඩ්ඩක් ස්ට්‍රෙස් තියෙන්නේ නැති. සැම්සන් ගියේ වෛද්‍යවරයෙකු ලෙසනි. පුතාගේ තත්ත්වය ටිකක් බරපතලයි සෑම්. මට දරුවගේ ජීවිතය ගැන බයයි. මොරගඩ මහතා කිව්වේ අවංක දුකකිනි. ඇතුළාන්තයේ දවාගෙන එන බවක් ඔහුට දැනේ. පුංචි කාලේදීවත් මේක වෙනුවේ මෙහෙම දුකක් මේ පපුවේ පැමිණ නැත. පිස්සුද මොරේ, මේ ගස්කල් වගේ කොල්ලන්ට මොන ලෙඩද? මං දැන් එන ගමන් ස්පෙෂලිස්ට් කෙනෙක්ට කතා කළා. ඩොක්ටර් කිව්වේ ඔකට පොඩි ට්‍රීට්මන්ට් එකක් කළාම හරි කියලා. මං කිව්වම හිට කොල්ලගේ වෙඩින් එක කියලා. ඩොක්ටර් කිව්වේ වෙඩින් එකෙන් පස්සේ ටිකක් රෙස්ට් කරන්න දෙන්න කියලා. ඒකනේ මේ ලොකු පුතාලා ඇවිත් කිව්ව විදියට අපිත් බය වුණා. කිල්ලත් එන මග දිගටම අඬනවා.
සක්විති ඇතුළන්තෙන් සිනාසුනේ. උඹ අඩන්න හැටි මන් දන්නවානේ. මමාගත් දුකකින් බිම්බලාගත් මංජිලා දෙස බලා සක්විති සිදුවේ. මං ඩොක්ටර් ඉදිරිමානට කතා කරන්නම් මොරේ. අපි මෙහෙදිම් පුතා ට්‍රීට්මන්ට් කරලා පැයකින් දෙකකින් ගෙදර එකගෙන යන්. අද වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුද? මේ පොඩි ෆේන්ට් එකකට කලබල වෙන්න එපා. මංජිලාගේ පියා කියද්දි වැඩිම බය වුණේ සක්විතිය. ඔවුන් හදන්නේ මල්ලිව හෙට කෙසේ හෝ වෙඩින් එකට ගෙන්නා ගන්නට බව සක්විති දනී. මට මගේ කොල්ලගේ ජීවිතේ වටින්නේ සෑම්. මට ඉන්නේ මුන්දෙන් නැවිතරයි. කවදාරි මගේ මිනිහට හරි කරගහන්න මගේ කොල්ල දෙන්න ඉන්න ඕන. මොරකොඩ මහතා කිවි දුප්පරව නමුත් ස්ථිර අනකිනි. ඒ කතාවට මංජිලාගේ පමණක් නොව ඇගේ දෙමව්පියන්ගේද පපු රත්තිය. ඉතින් අයියේ, මේ අයියා කතා කරන්නේ පුතාට හාට් ඇටැක් ආවා වගේනේ. ඒ වචන තුළ මංජිලාගේ මවගේ හිතේ තිබූ වෛරයේද කේන්තියද තිබුණි. මල්ලිගේ ජීවිතය අනතුරුක තියෙන්නේ. මේකෙම පොඩි ෆේන්ට් එකක් නෙමේ. අංකලයි තේරුම් නගන්නේ. සක්විතිගේ වචන බර කරය. පුතාලා මේ නිකන් බය වෙලා තියෙන්නේ. මං සෑම්. මංජිලාගේ පියා දිගටම කතා කරන්නට යද්දි මොරකඩ මාතා ඔහුව නැවැත්තුවේ. දරුවට අමාරුයි. ඒක තමයි ඇත්ත. එහෙම නොවුනනම් තමා මාත් අහස. මගෙත් පපුව පිච්චෙනවා. ඒත් අපි ඇත්තට මුහුණ දෙන්න ඕන. පුතා බලන්නේ මේ සම්බන්ධයෙන් ඉන්න හොඳම ඩොක්ටර්. එයාට වැඩි කෙනෙක් ලංකාවේ නැහැ. එයා දැන් පුතාව බල්ලගේ. කොටිම තියෙන තත්ත්වය හැටියට එකපාර දරුවට සිය ගන්නවත් බෑ. සැම්සන් බැලුවේ තම්බිරෙන් දෙසේ. මංජුලාට අඬන්නට පවා අමතකව තිබුණි. ආ අංකල්, එතකොට හෙට වෙඩින් එක? මොරකොඩ මහතා තරමක් කරුණාවෙන් මංජුලා දෙස බැලුවේ. වාට බලන් ඉන්නම වෙනවා. ඔයාත් හිතන්න හෙට වෙඩින් එකද වටින්නේ විමුක්තිගේ ජීවිතයද කියලා. හෙට ඔයා බැඳලා අනිද්ද එයාගේ ජීවිතයට අනුතරක් වුණොත් ඔයාට ජීවිතයක් තියෙනවද? එහෙම වෙනවා නම් කොච්චර ෂෝක්ද? එහෙනම් මම සෙමෙට්‍රි එක වටේ බල් බෙල්ලනවා. මංජුලා සිතින් සිතුවාය. ඇය සිතන මේ දේවල් ඇගේ මුහුණින් මනාව පෙන්නා බව ඇය දැනුන්නේ නැත. වෙඩින් එක කැන්සල් සෑම්. අපිත් ඉන්වයිට් කරපු අයට කතා කර කර කියනවා. කාටත් තේරුම් ගන්න පුළුවන්නේ. ලෙඩ දුක් කාටත් හැදෙනවනේ. නැතුව මෙතන වෙන ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙහෙම එකපාරුනේ කොහොමද? හෙට වෙඩින් එක තියෙද්දි අදම මංජිලාගේ මවගේ කතාව මොරකොඩ මහතා කොපිය දෙන්න සුළුය. හැමදේම වෙන්නේ දෙවියො බුදුන්ට අනුවයි කියලා කතාවක් තියෙනවනේ මංජිලාගේ අම්මේ. ඒක පුදුම කතාවක්නේ. මගුලක් කියන එක සුළුපට දෙයක්ද? මොරකොඩ මහතා ඇදස මෙවරනම් බැලුවේ කේන්තියනේ. මට මගේ පුතා ජීවිත කාලෙම ගෑණියෙක් නැතුව හිටියානම් කමක් නැහැ. ඌ ජීවත් වෙන්න ඕන. මොරකොඩ මහතා කිව්වේ ඇවිලිමින් මිනි. මොරකොඩලා එක කොහොම කතා කරන්නද කියලා මන් දන්නේ නැහැ. අනේ දෙයනේ, ලස්සන්ට හිට තියෙන්න තිබ්බ මගුල. මංජුලාගේ මවසිතිය හූල්ලමනි. මහලොකෝට කොල්ලට ආදරිලු. මෙතන ඇවිත් මගුල් ගැන කතා කරනවා. ඌගේ මූණවත් බලන්න ඕනකමක් නැහැ. සක්විති සිතේ බිම්බලාගෙන. සෑම්, ඩොක්ටර් මට පොරොන්දුනා කොල්ලගේ ජීවිතේ බේරලා දෙනවා කියලා. ඒත් ඉවසන්න කිව්වා. මම මේ වෙලාවේ හිතන්නේ ඒකගේ ජීවිතය ගැන විතරයි. අපි නොදැන විමුක්තියට ලෙඩක් තිබිලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ වෙන දේවල් අපි අමතක කරලා දාමු. ඔය වෙඩින් එක කොහොමත් හෙට කිරින්නේ නැහැ. මං කොල්ලව ගෙනියන්න දෙන්නේ නැහැ. මොරකොඩ මහතාගේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළේ. අපි මොරේ අර ස්පෙෂලිස්ට් එකපාරක්. බෑ සෑම් බෑ. බොහොම කනගාටුයි. මගෙන් ඔහොම අහන්නත් එපා. සෑම් ගිහින් මගුල වැඩ ටික නවත්තන්න. තව පැය කීයද තියෙන්නේ? අපි හැම කොහොමද කරන්නේ? මංජිලගේ මව ඇස්සේ ගහ ගන්නට මෙනි. මට කරන්න දෙයක් නැහැ. වෙඩින් එකක් ගන්න ඕන නම් දුවට වෙන මනමාලෙක් හොයාගෙන හිට බඳවන්න. මගේ කොල්ලට එන්න බෑ. මගෙන් තවත් මේ ගැන අහන්නත් එපා. මොරගඩ පවුලට කිල්ල දෙන්න ගිහින් දැන් අපි කොච්චර බාල්දුනාද? කොල්ලව බඳින්නේ මංජුලානේ. එයා විමුක්තිට ආදරේ නම් අවුරුදු 10ක් හරි ඉඳි. ගෑනු එහෙම කරනවා. දැන් හිතන්න ඕන මේ දරුවගේ ජීවිතය ගැන. අපි සල්ලි නැති මිනිස්සු නෙමේනේ. මගුල් 10ක් ගන්න මංගාව සල්ලි තියෙනවා. මගේ බිස්නස් තාම වැටිලා නැහැ.
ඒ නිසා පුළුවන් වෙලාවක උදේ හිතලා රැයට මගුල් කන්න මට පුළුවන්. තාත්තා නියමිට ගැහුවා ඇය සක්විතට සිතුණි. ව්‍යාපාරවලින් ඇත්තටම බංකොලොත්තුවේ සිටින සැම්සන්ලා හදන්නේ පොත්ත සුදු දුවෝ ඉස්සරහට කර මේ කසාදයට මල්ලිගේ ජීවිතය සිර කර දේපොල ටිකට විඳින්නට. දැන් විමුක්තිට මොනාද කරපු ට්‍රීට්මන්? සැම්සන් ඇසේ සැකයෙන් මෙනි. කරන්න පුළුවන් හැමදේම මල්ලිට කරලා තියෙන්නේ අංක. හෙට ටෙස්ට් වගේකට මල්ලිව ගන්නවා. ඊට පස්සේ තමයි හරියටම ට්‍රීට්මන්ට් පටන් ගන්නෙ. සැම්සන්ින් පසු කතා කළේ නැත. ඔවුන් තිදිනාගේ මුහුණ වලින් පෙන්වන්නට තිබුණේ අන්ත පරාජයක අඳුරු දුබ්බර සෙවණෙලිය. මේදා කියූ කතාව හරිය. දෙවියන් සමහරට මෙහෙම කරන්නට ඇත්ති මේ කසාදේ නවත්තන්නට විය යුතුය.